At Oxford College of Business, we offer world-class business qualifications awarded by some of the best universities in the world. That's because all we do, all we are, is business education. සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ සංගමයේ විසින් මෙම විරෝධතාව සංවිධානය කරනු ලැබ තිබුණා. ඒ පොරොන්දු වූ පරිදි සමෘද්ධි නිලධාරීන්ට අර්ථ සාධක අරමුදල ලබා දෙන ලෙස හා උසස් වීම් ක්‍රියාවලිය කඩිනමින් සිදු කිරීම ඇතුළු ඉල්ලීම් 12ක් මුල් කරගනිමින් වාම පස්සේ විසඳුවේ නැත්නම් අපි අකණ්ඩ විරෝධතාවක් සත්‍යග්‍රහයක් මාරාන්තික උපවාසයක් අකණ්ඩ වැරවර්ජනයක් දක්වා යනවා මෙතනින් එහාට අපට අත තිබ්බොත් අපි එකා පිට එකා මැරලා වැටෙනත් මේ ආරගලය අකණ්ඩව එක්ක ආණ්ඩුව ගෙදර යනකම් හරි ගෙනියන්න සිද්ධ වෙනවයි කියලා තමයි මේ පැහැදිලි කරන්නේ අනතුරුව එම ස්ථානයේට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක යන මන්ත්‍රීවරුන්ද පැමිණියා මේ පාරට බැහැලා ඉල්ලන්නේ මැති අමතිවරුන්ට දුන්නා වගේ සුපිරි වාහන නෙවෙයි. ඒ වගේම අගමැතිතුමා පාර්ලිමේන්තුවේදී කියනවා මන්ත්‍රීවරුන්ට හරි අමාරුයි කියලා. ඒ අමාරුකම් ගැන නෙවෙයි මේ කතා කරන්නේ. මහා බලවේගයක් මේ බලවේගය. එයාගේ දුකේදී ආණ්ඩුව අමතිවරු ඉන්නවා නම් අහක බලාගෙන තමන්ගේ දුක විතරක් නම් එයාට දැනින්නේ. ඒකෙන් පේනවා මේ ආණ්ඩුව මහජන මතයට ඇහුම්කන් නොදෙන ආණ්ඩුවක් කියලා. පසුව විරෝධතාකරුවන් පාර්ලිමේන්තු මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරත වුණා. එහිදී පොලිස් රැකවල් බිඳගෙන විරෝධතාකරුවන් ඉදිරියට පැමිණි අතර පසුව පොලිස් මාර්ග බාධකයේ අසල සිට මෙලෙස විරෝධතාවයේ නිරත වුණා. එකට ආසන්න කාලයක් එම ස්ථානයේ විරෝධතාවයේ නිරත වූ විරෝධතාකරුවන් පසුව විසිර ගියා.